වාද්දුව පුතුපිටිය ප්‍රදේශයේ ගම්මාන පහක ජනතාව සිය ජීවනෝපාය ලෙස කොහු කර්මාන්තෙහි නියැලෙන්නේ තමන්ට පරම්පරාවෙන් ලැබුණු දායාදයක් ලෙස සලකමින් අපි මේ දුරින් කොහු ගේන්නේ කොහු ගණ දැන් අපි කරන මේ කොහු වලට 2500ක් අපි ගෙවන්න ඕන හොණ්ඩරේකට ඉතින් අපිට වාහන කුලි රුපියල් 700ක් විතර යනවා එහි ඉඳලා ගේන්නේ වෙළඳ පොලක් නැහැ හරියට ගෙදර ඉඳගෙන ඉතින් අපිට සෑන් රැකයක් වශයෙන් මේ වගේ සුළු එකක් තමයි ඉතින් කරන්නේ ජීවත් වෙන්නත් තිබේ පෞල් 300ක් පමණ ජීවත් වෙන මෙම ගම්මානී ජනතාව පවසන්නේ මෙවන විට සිය කර්මාන්තයට බලපා ඇති කරුණු රැසක් හේතුවෙන් තමන් කබලින් ලිපට වැටි ඇති බවයි ඉස්සරනම් හොඳ වෙළඳ පොලක් තිබ්බා දැන් නම් වෙළඳ පොලක් නැති ගානටම වැටිලා තියෙන්නේ කොහොම දැන් ගණන් ගිහිල්ලා තියෙනවා දැන් මේ ලනුව මේ මිටියක් මේ ගොඩක් ගණන් තේ එහෙම වුණාම හරි අමාරු අමුද්‍රව්‍ය වලට තමයි ගොඩක්ම මිල ගිහින් තියෙන්නේ ඒකින්ද එතකොට අපි නිෂ්පාදනය කරන අපිට ලාභයක් ඉතුරු වෙන්නේ නැහැ රජේ මැදිහත් වෙලා මේ කර්මාන්ත දිනු කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. එතකොට අපිට පිට රටින් පාපිස් එහෙම ගේන්න ඕනේ නැහැ. අපේ රටේ තියෙන නිෂ්පාදන ටිකම ඇති රට දිනු කරගන්න. ඉතින් හැමෝම කියනවා කතා කරනකොට ආ රැසීමක් තියෙනවා එන්න. අපි ලෝන් දෙනවා, උදව් කරනවා, කොහොම නොමිලේ දෙනවා. ඒ වුණාට කිසිම දෙයක් නොමිලේ දෙන්නේ නැහැ. අපේ තියෙන සතේ දීලා තමයි අපි ගන්නෙ. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ ප්‍රමාණවත් පරිදි අමුද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවට පොතුපිටිය ගම්වාසීන් පවසනවා. තාක්ෂණයේ දියුණුවයි කිව්වට අපිට එහෙම දියුණු තාක්ෂණයක් තාම ලැබිලා නැහැ. රජයෙන් එනවා, ඇවිල්ලා බලලා යනවා. බලලා ගියාට මේ තාම එහෙම අපිට දැන් මේවට සමහර විට දැන් ඇතිනේ දියුණු වෙනවා මේවට මැෂින් එහෙම ඇති. අපිට ඒව කිසිම මේව එකක් නැහැ ලැබෙන්නේ. අපි ඉතින් මේ පැරණි ක්‍රම වලට තමයි මේව ගහන්නේ. ඉතින් අපිට ඇත්තම අඩු මිලකට දීලා අපි ජීවත් වෙන්න ඕනනේ. අපිට එහෙම ජීවත් වෙන්නත් බෑ මේක අඩු මිලකට දීලා. දැන් හැම බඩුවම ගණන් යනවා අපේ බඩුව විතරක් මිල පහලයි.